සුදත්තද මේ වෙලාවේ බලන් ඇත්තේ ප්‍රෝග්‍රෑම් එක. මට කියා සිටියා ඉරාත් සහෝදරයා. එයා ආශා නැහැ කිව්වා. එයා ස්වර්ණවාහි නාලිකාවට පුදුම විදිහට ආදරේ කිව්වා. ඉතින් ඒකින්ද යම් විදියකින් අපි අතනවල මේක දේශපාලනේ කතා කරන්නේ නැහනේ. යම් විදියකින් දේශපාලනේ කතා කරලා මෙතන නිකන් මේ අපේ රතු ඉර ලෙවල් එකට ආවොත් අපේ වසරාන ඒ ලෙවල් එකට ආවොත් ඒක එච්චර හොඳ නැහැ කියලා කිව්වා. මාධ්‍ය සදාචාරය ඔහු දන්න හින්දා ඔහු එන්නේ නැහැ කියලා තමයි කිව්වේ. අයිබෝන් කවුරුත් නෑ ඉතින් මෙතන. ෆේස්බුක් එකේ පොරටෝක් දුන්නට දැක්කනේ. ලයිව් එකට ආවෙත් නෑ. දැන් මෙතනට ඇවිල්ලා කැමරා උගේ අරගෙන පොඩ්ඩක් බොරුවට නිකන් වීඩියෝ එකක් ගහගෙන ගිහිල්ලා මේ පල්ලෙහාට එන්න කියලා ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් යනකොට මට පල්ලෙහාට එන්න බෑනේ. එයා උඩට ප්‍රෝග්‍රෑම් එකකට එන්නේ නැතුව ඊට පස්සේ මේ බයට බුද්ධිකට කෝල් කරලා කියලා මචං මාව ෂේප් කරපන් කියලා ඊට පස්සේ නෝන්ඩි කරන්න එපා කියලා ඊට පස්සේ මෙතනට බොරුවට කැමරා එකක් අරගෙන ඇවිල්ලා මේ වීඩියෝ කළා. මේ YouTube එක විතරයි ඉතින් ඔය ඔක්කොම සද්ද දාන්නේ මුංගේ දැක්කනේ නිකන් බොරු සද්ද දානවා විතරයි. මම විරුත්ත මං කිව්වා එන්න කියලා මං ඉන්නවා කියලා. නෑ. දැන් ඉතින් හෙට ඔබ වීඩියෝ එකක් දාපන්. දැන් හෙට වීඩියෝ එකක් දාන්න YouTube එකේ. මම ගියා මෙතනට ගියා ගිහිල්ලා සද්ද දැම්මා කෝ අරු. බ්‍රෝ. මං තනියෙන් ඉන්නේ. ඔයාට අන්න ගෑවම ආවේ නෑ. බොරු සීන් දාන්න එපා. මෙහෙම කිසි අවුලක් නැහැ. කාත් එකක් රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඒවන බොරු සීන් දාන්න එපා. ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා බොරුවට ෂෙයා කරලා වීඩියෝ දාලා YouTube වීඩියෝ දාලා මේ කාත් එක්කවත් ගහමරා ගන්න නැහැ මම. හැබැයි මිනිස්සුන්ට පේන රඟන්න එපා බොරුවට. අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙතනට එන්න. ඇවිල්ලා විසඳ ගන්න තිබ්බා. බොරුවට මම අපි ප්‍රෝග්‍රෑම් එකේ ලයිව් එක යන වෙලාවේ ඇවිල්ලා මන් දන්නේ බාවද නැද්ද කියලා පල්ලෑ කිව්වා. උඹට ලා ප්‍රෝග්‍රෑම් එකට එන්න තිබ්බා. සාමාන්‍යයෙන් අපිට ආ සින්දුවක් කියලා පොඩි ආතලයක් ගන්න තිබ්බා අපරාදේ. මේ එහෙනම් මම යනවා. මොකද අපි සුදත් අයියා නැහැ. ස්පෙෂල් වරෙන් ගොඩ. මේ මන් තනියෙන් ඉන්නේදෝ? තනියෙන් ඉන්නේ ඉතින්. ඌ YouTube එකේ නෑ එහෙම නෙමෙයි ඉතින් YouTube එකේ ඌ කෑ ගහනවානේ මට එකේ වගේ. මිනිස්සුන්ට කෑ ගහනවා චණ්ඩියා වගේ. මූණට මට ඔය කලිමුත් එකපාර මට හම්බුනේ මිනිහව මූණට හම්බුනම් පූස වගේ දැක්කනේ අර ඔච්චර මහින්ද රාජපක්ෂට කෑගගා මහින්ද රාජපක්ෂ දෝ දැක්ක ගමන් ඔළුව නාස්තගෙන එහෙම යන්නේ අයිටින් සභාපතිතුම නෑ බං මට එහෙම අවුල නෑ මට දන්නවනේ මට රණ්ඩු වෙන්නේ නෑ කියලා දන්නවා කාත් එක්ක වලියන්නේ හැබැයි බං අර පොරටෝක් දෙනකොට බොරු සින්දාට මම ආස නෑ බං ඌ අද ප්‍රෝග්‍රෑම් එකට එන්න තිබ්බනේ ඇවිල්ලා සින්දුවක් මම සිරාට කතා කරන්නේ දැන් ප්‍රෝග්‍රෑම් එකට ආවනම් උඹ හිතන්නේ අපි ගහමරා ගනියි කියලා. අපි මෙච්චර කල් මීඩියා ප්‍රෝග්‍රෑම් කරලා දිනවා. උඹ හිතන්නේ අපි ගහමරා ගනියිද කියලා. ඕ නෑ අනිත් එක අපි එහෙම කැමරා ඉස්සරහා අපි එහෙම හැසිරෙන්නේ නෑ. අපි එහෙම කැමරා ඉස්සරහා එහෙම හැසිරෙන්නේ නෑ. අනිත් එක මේක මේ පොලිටිකල් ප්‍රෝග්‍රෑම් නේ, මියුසික් ප්‍රෝග්‍රෑම් එක. හැබැයි මූ බයට ආවේ නෑ. දැන් මේ ඇඩ්වර්ටයිස් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ මූ ඇවිල්ලා නැතුව මූ බයට ආවේ නැති ඉඳලා ඊට පස්සේ බුද්ධිකට කෝල් කර කර කියනවා, "ඒ ෂේප් කරපන්, මාව ෂේප් කරපන්. උඹලා මේ මට එන්න එපා කියලා කිව්ව විදියට කියන්න කියලා." බොරු කියනවා. නෑ නේපා. අර හරියට නිකන් මචං අර උඹලගේ විවාදය වගේ. අර කවුද? ඈ විවාදේ මොකද්ද? ආර්ථික කපිටු විවාදේ. කොමාරි වේ එම වලන්නේ මේ අපි කැමරා ගන්න ආරම්භ වෙන්නේ. සිසු අපි ආතල් කොල්ලෝ. ලංකාවේ මිනිස්සු. ඔව් ආතල් කොල්ලෝ තර එහෙම කාපේ අරගෙන හැබැයි බොරු සීන් දාන්න එපා බ්‍රෝ. ඔබ චණ්ඩියා වගේ බොරු සීන් දාන්න එපා. මං උඹට කිව්වා මං තනියෙන් ඉන්නේ මෙතන කියලා. මේ channel එක තනියෙන් ඉන්නේ. බයිටින් එකට දන්නේ නැහැ ගියේ. මෙතනට උඹට එන්න තිබ්බා ඉල්ලා අපිත් එක ආතල්ලක් ගන්න. දැන් හෙට බොරු ටෝක් දාලා වීඩියෝ දාන්න එපා. එහෙම වීඩියෝ දැම්මොත් මම ආයෙම්බට කියනවා තනක් එතනට වරෙන්.
අරේ අපි යනවා ගුඩ් නයිට් ගුඩ් නයිට් අපි නේද අයින්සගේ විතර අපි යනවා රණ්ඩු වෙන්නේ රණ්ඩු වෙන්නේ රොස්සන් සින්දුවයි නේද ජයවා.